දැන් කෝටි ප්‍රකෝටි සංඛ්‍යාත රටට අලාභ කරමින් ජනාධිපතිවරයාගේ මැදිහත්වීමට පටහැනිව තීරණ ගනිමින් උසස් පෙළ සිතුවම් සඳහා ටැබ් පරිගණක ලබා දෙනවා කියලි පෙරලා ඒ වෙනුවෙන් බිලියන දෙක තුන කලාභයක් කරමින් පුද්ගලිකාංශයට පාසල් 400ක් අලුතෙන් ආරම්භ කරන්න ඉඩ ප්‍රස්ථා ලබා දෙමින් මේ ආණ්ඩුව කැබිනට් මණ්ඩලය ඇතුලේ කරන ඒවා ගැන අපිට සැකියක් ඇති වෙනවා. දැන් අර රංජන් රාමනායක අමාත්‍යතුමා චෝදනාවක් එල්ල කළා තියෙනවානේ මේ කැබිනට් මණ්ඩලය ඇතුලේ කොකේන් මද්‍රව්‍ය පානය කරන ඇමතිවරු 5 දෙනෙක් සිටිනවා කියලා. දැන් මේවා කරන්නේ මද්‍රව්‍ය පාවිච්චි කළාද කියන සැකය දැන් ජනතාව තුළ ඇති වෙන්න පටන් අරන් තියෙනවා. මොකද අපි රංජන් රාමනායක විද්වතා සාමාන්‍යයෙන් මේ කරුණු දුරකථන වලින් එහෙම විමසගෙන සමීප සම්බන්ධතා යටතේ කරුණු කියන පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් ලෙස තමයි අපි දකින්නේ. එතුමා සාමාන්‍යයෙන් නොදන්න ක්ෂේත්‍ර පිළිබඳ එතරම් සාකච්ඡා කරනවා මම දැකලත් නැහැ. රටේ නිමවුම, ආදායම, සේවා නියුක්තිය, මිල මට්ටම, ගෙවුම් ශේෂය, ඉතුරුම් ආයෝජනය වැනි සාර්ව ආර්ථික විචල්‍යයන් ගැන එහෙම එතුමා සාමාන්‍යයෙන් අදහස් පළ කරන්නේ නැහැ. මේ අදහස් පළ කරන්න කොට එතුමා දුරකථන මාර්ගයෙන් එහෙම එතුමාගේ ඔත්තුකරුවන් හා විවිධ පාර්ශ්ව යොදාගෙන අභියෝගාත්මක ලෙස තමයි අදහස් ප්‍රකාශ කරන්නේ. ඉතින් ලංකාවේ ඉතිහාසයේ ප්‍රථම වතාවට තමයි මම අහලා තියෙන්නේ ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරේ කැබිනට් නොවන අමාත්‍යවරේ මේ කැබිනට් මණ්ඩලය තුල තීන්දුව තීරණ ගන්න රට වෙනුවෙන් ජාතිය වෙනුවෙන් රටේ අනාගතය වෙනුවෙන් තීන්දුව තීරණ ගන්න ඇමතිවරු 5 දෙනෙක් මද්‍රව්‍ය පාවිච්චි කරලා වණං එවැනි මද්‍රව්‍ය පාවිච්චි කළාද දන්නේත් නැ මේ තීන්දුව තීරණ ගන්නේ. මතින් තීන්දුව ගත්තොත් ඒ තීන්දුවල හිතකර අහිතකර භාවය ගැන ලොකු ප්‍රශ්නයක් ලෝකෙටම ඇති වෙනවා. එතකොට ලෝකේ අපේ රටට හිනැයි මේ රටේ කැබිනට් මණ්ඩලයේ ඉන්න ඇමතිවරු 5 දෙනෙක් ආණ්ඩු පක්ෂය අයම කියන විදියට මද්‍රව්‍ය පාවිච්චි කරනවා නම් එතුමගේ පරම යුතුකම තමයි ඒ ඇමතිවරු නිශ්චිත වශයෙන් නම් කරලා මෙන්න මේ ඇමතිවරයා මද්‍රව්‍ය පාවිච්චි කරනවා. එතකොට මද්‍රව්‍ය වලට මද්‍රව්‍ය මේ ප්‍රවාහනය කරන අලෙවි කරන අයට රැකවරණ සලසන්නේ කවුද? ඔවුන් සමග මිත්‍ර සම්බන්ධතා පවත්වන්නේ කවුද? දේශපාලන හස්ත මොනවද කියලා අඳුන ගැනීම පහසු වෙනවා. ඒ නිසා රංජන් රාමනායක මන්ත්‍රීතුමා අවංකව මේ ප්‍රකාශය කරලා තියෙනවා නම් මේ සැකය දුරු වෙලා ජනතාවට තීන්දුව තීරණ ගැනීම පහසු වෙන්න ඊළඟ මැතිවරණවලදී ආණ්ඩුව ඇතුලේ කැබිනට් මණ්ඩලය ඇතුලේ මද්‍රව්‍ය පාවිච්චි කරන ඇමතිවරු නිශ්චිත වශයෙන් නම් කළ රටට ප්‍රකාශ කිරීම අතිශයින් වැදගත් වෙනවායි කියලා අපි විශ්වාස කරනවා. මක් නිසාදයක් මතින් තොරව මේ වැනි තීන්දු තීරණ ගන්න පුළුවන්කමක් ඇත්තේ නෑ කියලා අපි විශ්වාස කරන නිසා.